අපි අද ගත කරන්නේ පාර්ලිමේන්තුවේ අවසාන අවුරුද්ද. අදින් මහසහායකට පස්සේ පාර්ලිමේන්තුව විසුරා හින්න පුළුවන්. එතන ඊළඟ මහසහාය උද්‍ය ඇතුළත නව පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන්න පුළුවන්. මට මතකයි 8 වෙනි පාර්ලිමේන්තුව වැඩ ආරම්භ කරපු අවස්ථාවේදී අපේ පළවෙනි සාකච්ඡාව මාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලධාරීන් සමග. මමත් නියෝජ්‍ය කතානායකතුමත් ඒ වගේ මහලේකම්තුමා ඇතුළු අපේ අනිකුත් ලේකම්වරු අපි හම්බෙලා මාධ්‍යය අපි බොහොම ගරු කරනවා. ඔය මාධ්‍යයෙන් තමයි චරිතයක් හදන්න පුළුවන්, චරිතයක් විනාශ කරන්නත් පුළුවන්. මාධ්‍යයෙන් තමයි පාර්ලිමේන්තුව ගොඩනගන්නත් පුළුවන්, පාර්ලිමේන්තුව විනාශ කරන්නත් පුළුවන්. ඒ නිසා අපි හිතුවා මාධ්‍යවෙන් අපි විශාල ගරුත්වයක් තියෙනවා. ඒ වගේම මම පෞද්ගලිකව මාධ්‍යවෙන් වශයෙන් බොහෝ අවස්ථාවල පෙනී සිටලා තියෙනවා. අඳුරු ගෑස් කාලා තියෙනවා, බෝම්බ වලට මුහුණ දීලා තියෙනවා, වෙඩි වලට මුහුණ දීලා තියෙනවා. අපි මාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් අපි සෑම විටම බලාපොරොත්තු වෙන කණ්ඩායමක්. ඉතින් ඒ නිසා අපිට ඕන වුණා පාර්ලිමේන්තුව තුළ ආදර්ශමත් මාධ්‍ය කාර්යාලයක් ඇති කරලා මුළු ලෝකයේ එන ලංකාවේ ප්‍රධානම ආයතනේ නීති රීති සම්බන්ධන සම්පාදනය කරන මෙතන. ඒ නිසා අපි කල්පනා කළා මේ මාධ්‍ය වෙදින්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. ඒ නිසා අපි ආපහු හැරිලා බලනකොට අපිට සන්තෝෂ වෙන්න හුඟක් කරුණු තියෙනවා 8 වෙනි පාර්ලිමේන්තුවේ මේ අවසාන කාලයේ පැවිනි අවස්ථාවේ. මොකද අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වුණේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මේ රටේ ජනතාව දැනගත යුතුයි කියලා. ඊට ඉස්සර ඒ පාර්ලිමේන්තුව පවත්වන අවස්ථාවලේ පිටුභාගයක් නැත්නම් පිටක් ගියාට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සෑමදාම සිද්ධ වෙන විස්තර මේ රටේ ජනතාව දැනගත්තේ නැහැ. මේ උත්තරීතර මධ්‍යස්ථානයෙන් අපි ආපහු හැරිලා බලනකොට අපි සන්තෝෂ වෙන දේවල් විශාල නීති රීති සම්පාදනයක් ඇති වුණා. රටට පොදුවේ ජනතාවට බලපාන, රටේ අනාගතයට අභිවෘද්ධිය බලපාන නීති රීති පනත් බොහෝසේ සම්මත වුණා. නමුත් අපි දැක්කා මේ ගැන ලැබෙන ප්‍රචාරය ඉතාමත්ම අඩුයි. ඉතින් ඒ නිසා තමයි අපි පළවෙනිම කළේ අපි ක්‍රමවේදයක් ආරම්භ කළා. පාර්ලිමේන්තුවේ කටයුතු ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් ප්‍රචාරය කරන්න. ඒක ඉතාමත්ම සාර්ථක වුණා. අද අපි දන්නවා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල උනන්දුවක්. කාර්යකී යනකොට රේඩියෝ එකේ අහගෙන යනවා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු දවස ගානේ බලා ඉන්නා ඉන්නවා. මේකත් අමතරව මම කියන්නේ අපේ විදේශගත වෙන ලාංකිකයෝ බොහෝ දෙනෙක් අද ඇප් හරහා පාර්ලිමේන්තුවේ කියන සියලුම කතා සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් බලා ගන්න පුළුවන්. ඒක බලාගෙන ඒක අධ්‍යයනය කරලා අපිට අදහස් ප්‍රකාශ කරන ශ්‍රී ලාංකිකයෝ ලෝකේ බොහෝ රටවල ඉන්නවා.